මන්නාරම් ද්‍රෝණී පිහිටා ඇති කංජ තෙල් සහ ස්වභාවික ගෑස් නිධි ගවේෂණ කටයුතු සඳහා මෙරට තුල තාක්ෂණයේ නොමැතිවීමෙන් ඒ සඳහා ජාත්‍යන්තර ආයෝජකින්ගේ සහයෝගය ලබා ගැනීමට මේ වන විට අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව එම ආයෝජකින්ට අවශ්‍ය දත්ත රැස්කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ බෙල්ජියෝ ස්පේස් ආයතනය විසින්. ගවේෂණ ගුවන් යානයේ සහ එම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ අතර එහි කටයුතු නිරීක්ෂණය සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහි ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ලෝකයේ කීර්තිමත් භූභෞතික සමීක්ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ බෙල්ජියෝ ස්පේස් ආයතනය ගුවන් යානයක් යොදාගෙන කරන්නේ මේ ආයෝජකයන්ට ලබා දීමට අපට අවශ්‍ය කරන තොරතුරු ටික එක් රැස් කිරීමයි. එතනදී අපිට කිසිම මුදලක් මේ සමීක්ෂණය සඳහා වැය වෙන්නේ නැහැ. සමස්ත වියදම දරන්නේ බෙල්ජියෝ ස්පේස් සමාගම. හැබැයි ඔවුන් සොයාගන්නා දත්ත තොරතුරුවල අයිතිය තියෙන ශ්‍රී ලංකා ආණ්ඩුවට. ඒ නිසා අනාගතයේ එන ආයෝජකයන්ට අවශ්‍ය තොරතුරු මේ සමාගම විසින් විකුණලා ලැබෙන ලාභය ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග හවුලේ බෙදා ගන්නවා. දැනට මන්නාරම් ද්‍රෝණියේ පමණ පොරතෙල් බැරල් බිලියන 2ක් අපි ඩොලර් 75යි බැරල් එකක් කියලා ගණන් හැදුවොත් ඒතර ඩොලර් බිලියන 150ක් වටිනවා තෙල් නිදි ටික. ගෑස් තියෙනවා ඝන අඩි ට්‍රිලියන 9ක්. ඝන අඩියක් 7.13යි කියලා ගත්තොත් ස්වාභාවික වායු අපිට තියෙනවා ඩොලර් බිලියන 117ක් වටින. මේ දෙක එකතු කරාම ඩොලර් බිලියන 267යි. ආයෝජකයට 150ක්ම යනවා. 150යි අපිට හම්බෙන්නේ කියලා අපි ගණන් හැදුවම අපිට ඩොලර් බිලියන 133.5ක් මේ තෙල් සහ ගෑස් විකිණීමෙන් ආණ්ඩුවට උපය ගන්න පුළුවන්. ඔබ දන්නවා ආණ්ඩුව සහ ආණ්ඩුවේ සියලුම ආයතන එක්වගත් විදේශ ණය තියෙන්නේ ඩොලර් බිලියන 47යි. හැබැයි ඒ වගේ තුන්ගුණයක් විතර ආදායමක් මන්නාරම් ද්‍රෝණියේ පමණක් තෙල් සහ ගෑස් විකිණීමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තෙල් ගවේෂණ කාර්යයේදී ඩොලර් බිලියන ගානක ආයෝජනයක් කරන්න වෙනවා යම් එක් කොටසක ගවේෂණය කරන්න. ඉතින් ලංකාවේ කිසිම ධනවතෙක් නැහැ ඩොලර් බිලියන ගණනින් ආයෝජනයක් කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට විදේශීය ආයෝජකයන් මත රැඳිලා තමයි මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න සිද්ධ වෙන්නේ. සමාගම් ගණනාවක් මේ සම්බන්ධ උනන්දු මේ පැත්තෙන් චීනයේ ඉන්නවා, උඩ බැලුවම ඉන්දියාවේ ඉන්නවා, අරාබි රටවල් ඉන්නවා, ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතුමි මහමු වෙලා අපිත් එක්ක ගැන කතා කරා. ලෝකයේ රටවල් ගණනාවක් මේ ගැන උනන්දුවෙන් ඉන්න. අපේ තියෙන මන්නාරමේ M2 කියන කොටසේ දැනට ලින් හාරලා ගෑස් සහ තෙල් තියෙන බවට හඳුනාගෙන තියෙනවා. ඒ නිසා M2 කියන කොටස අපි ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කරන්න බලාපොරොත්තු වෙනවා.